ඉතින් කොහොමද යාළුවනේ අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ millennials ලා සහ ඒගොල්ලන්ව කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු මේ millennials ලා කියන්නේ කවුද කියලා. millennials ලා කියන්නේ ඇත්තටම 1980ත් 1994 අතර උපත ලැබපු කට්ටිය. ඒ කියන්නේ ගොඩක් වෙලාට මේගොල්ලෝ ඉන්නේ අවුරුදු 25 39 අතර වයස් සීමාවේදී. ඒ කියන්නේ ඔයගොල්ලොත් එක්ක කතා කරන මමත් අයිති වෙන්නේ මෙන්න මේ millennial කෙනෙක් කියන දශකයට. නැතනම් දර්ශකයට. ඉතින් මේගොල්ලන් ඇත්තටම ජෙනරේෂන් Y විදිහටත් හඳුන්වනවා. ඉතින් මේගොල්ලන්ගේ තියෙන විශේෂම ලක්ෂණ තමයි මේගොල්ලෝ ඇත්තටම එක විදිහක ගේම් චේන්ජස්ලා. මොකද මේගොල්ලෝ තමයි Gen X එකෙන් Baby Boomers ලගෙන් පස්සේ ආවට පස්සේ මේ අලුත් ටෙක්නොලොජි එක තාක්ෂණයත් එක්ක ආපු කට්ටිය. ඉතින් මේගොල්ලෝ ඉදීමත් එක්ක තමයි මේගොල්ලන්ගේ මේ කාල පරිච්ඡේදය තමයි ගොඩක් තාක්ෂණයේ දියුණුවනේ. cloud computer systems එහෙම නැත්නම් YouTube Facebook WhatsApp මේ හැමදේමත් එක දියුණු වෙච්ච කට්ටිය තමයි මේගොල්ලෝ. සරලවම කිව්වොත් කැසට් පටිය ඉඳගෙන CD පටිය DVD එක flash drive එකේ ඉඳන් දැන් online සින්දුහන තත්ත්වය දක්වා මේ හැමදේටම වෙනස් වුනේ මෙන්න මේ millennium මේ millennials ලා. එහෙම නැත්නම් දැනට මෙන්න මේ වයස අවුරුදු 1900 වයස අවුරුදු 25 39 අතර ඉන්න 1980ත් 1994 අතර ඉපදිච්ච කට්ටිය. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සලා බලමු කවුද මේ අනිත් ජෙනරේෂන් වල ඉන්න අයත් කියලා. බේබි බූමර්. එහෙම නැත්නම් මෙතන ඉන්න වයස්ගතම කාණ්ඩය තමයි බේබි බූමර්ස් ලා කියන්නේ. ඒගොල්ලෝ ඉපදිලා තියෙන 1944 ත් 1964 අතර කාලෙදි. කියන්නේ ඒගොල්ලන් දැනට වයස අවුරුදු 55 75 අතර. ඉතින් ඊට පස්සේ ඉන්න කට්ටිය තමයි ජෙනරේෂන් X. එහෙම නැත්නම් Gen X කියන කට්ටිය. ඒගොල්ලෝ ඉපදිලා තියෙන 1965 ත් 1979 ත් වයස අවුරුදු 40 ත් 54 ත් ඉන්න කණ්ඩායම. ගොඩක් වෙලාට මේගොල්ලෝ ආයතන වල දැන් වෙද්දී තියෙන කල්චර් එක ආයතන වල ඉහළ තනතුරු වලින් එහෙම නැත්නම් පරිණත වෙච්ච එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉන්න කට්ටිය තමයි මේගොල්ලෝ. ඊළඟට ඉන්නේ අර මම කලින් කිව්ව millennials ලා. ඊට පස්සේ ඉන්නවා generation Z. එහෙම නැත්නම් නවතම කණ්ඩායම. මේගොල්ලෝ ඉපදිලා තින්නේ 1995 ත් 2015 ත් අතරදී. ඉතින් මේකට අවුරුදු අයත් වෙන්නේ ඇත්තටම අවුරුදු 5 4 ඒ වගේ කාලේ ඉඳන් අවුරුදු 14 දක්වා ඉන්නයි. මේගොල්ලෝ ඇත්තටම මේ වෙළඳපොලේ නැහැ නැත්නම් රැකියා මාකට් එකේ ඉන්න කට්ටිය නෙමෙයි. ඉතින් ඉස්සෙල්ලම බැලුවොත් මේ millennials ලා තියෙන විශේෂත්වය තමයි millennials මම කලින් කිව්වාගේ develop වුණේ ටෙක්නොලොජි එකත් එක්ක. ඒගොල්ලෝ પરම්පරා දෙකකට මැදි වෙනවා. ඉතින් ඒකක් තමයි ඒගොල්ලන්ගේ ඉහළ પરම්පරාවේ කට්ටිය හිතුව ඇත්තටම ණය ගෙවන්න එහෙම නැත්නම් life stability එකක් හදාගන්න. millennials ලාට වෙද්දී ඒකත් වෙනස් වෙලා. ඒගොල්ලෝ ගොඩක් බලන්නේ ඒගොල්ලන්ගේ තාත්තලා ඒගොල්ලන්ට stability එක හදලා දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඕනේ පොඩ්ඩක් ඒගොල්ලන්ට ස්ටෑන්ඩර්ඩ්ස් මේන්ටේන් කරන්න, ස්ටේටස් මේන්ටේන් කරන්න. ඒතකොට ඒගොල්ලෝ පොඩ්ඩක් ට්‍රෙන්ඩි ලිව් එකක් තියෙනවා. ඉතින් හොඳට වියදම් කරනවා. බ්‍රෑන්ඩඩ් දේවල් වලට, ඒ වගේ දේවල් වලට වියදම් කරනවා. ඊට පස්සේ ගොඩක් වෙලාට මේගොල්ලෝ ලයිෆ් එක ගෙවන්නේ ඔන්ලයින් එකත් එක්ක. ඉතින් මේ වගේ වෙනස්කම් ටිකක් තියෙනවා millennials ලාගේ. අපි ඉතින් ඉස්සෙල්ලම බලමු millennials ලාත් එක්ක වැඩ කරද්දී කන්සිඩර් කරන්න ඕනේ පළවෙනි පොයින්ට් එක. මෙතනදි මම කතා කරන්නේ ඕගනයිසේෂන් කල්චර් එක, එහෙම නැත්නම් කම්පැනි කල්චර් එක මොකක්ද කියලා. මේ කම්පැනි කල්චර් එක සෑහෙන බලපානවා millennials ලට රස්සාවේ ඉන්න. හේතුව millennials ලා රස්සාවට ලෝයල් නැහැ. ඒගොල්ලන්ට බ්‍රෑන්ඩින් කියලා සංස්කෘතියක් නැහැ. කියන්නේ රස්සාවට ලෝයල් වෙලා රස්සාවේ සෑහෙන කාලයක් ඉන්නවට වඩා ඒගොල්ලන්ට තියෙන්නේ මම වැඩ කරන පරිසරය කොච්චර මට ගැළපෙනවද, මම වැඩ කරන්න ආස පරිසරයද තියෙන්නේ, ඒක මට කොච්චර කම්ෆර්ටබල්ද, ඒගොල්ලෝ කොච්චර මට උදව් කරනවද වැඩ කරන්න, අන්න ඒ වගේ දේවල්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තාම ඇත්තටම ඕගොල්ලෝ බලද්දී මෙන්න මේ millennials ලා ඉන්න කැටගරි එකේ බලද්දී ඒගොල්ලෝ ගොඩක් වෙලාවට රැකියා ස්ථානයක ඉන්නේ. ඒ රැකියා ස්ථානේ ඒගොල්ලන්ට ගොඩාක් හොඳට හිතට ඇල්ලුවේ නැත්නම් ඒගොල්ලෝ රැකියාව එක ස්ථානයක වැඩ කරන්නේ අවුරුදු දෙකක් වගේ කාල සීමාව තමයි ඇවරේජ් එක වෙන්නේ. ඉතින් මේක ඩේටා වලින් බලද්දී අපිට තේරෙනවා දැන් ගොඩක් වෙලාවට රෙක්‍රූට්මන්ට් පැත්තේදී බලද්දී රෙක්‍රූට් කරද්දී මේ millennial කැටගරි එකේ millennial කැටගරි එකෙත් 1980ත් 90ත් අතර ඉන්න කාණ්ඩය. ඉතින් මේගොල්ලෝ ගොඩක් කල අවුරුදු දෙකක තුනක එක්ස්පීරියන්ස් තමයි එක තැනක තියෙන්නේ. ඒකට හේතුව විදිහට ඒගොල්ලෝ දක්වන්නේ ඒගොල්ලන්ට ගූම් වෙන්න එහෙම නැත්නම් ඉහළට යන්න අවස්ථාවක් ලැබුණ නැහැ. ඒගොල්ලන්ව බ්ලොක් වෙලා වගේ කියලා තේරුණා. ඒගොල්ලන්ට තව ඒ කල්චර් එකට ඒගොල්ලන්ට ගැලපුණ නැහැ. ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ උදාහරණ විදිහට දෙන්නේ. ඉතින් ඒකන්ද හොඳ සමාගම් සංස්කෘතියක් තියෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාව දෙන්න ඕනේ. හැම වෙලේම ඒගොල්ලෝ ඒ අදාළ ආයතනයේ මේකේ කොටසක් විදිහට ඒගොල්ලන්ට දැනෙන්න සලස්වනවා. ඊළඟට ඒගොල්ලෝ සෑහෙන මහන්සිලා වැඩ කරන කට්ටිය. මේ millennials එක්ක තමයි flexible work hours concept ආවේ. ඊට පස්සේ ගෙදර ඉඳන් වැඩ කරන work from the home කියන concepts ඒ ඔක්කොම millennials එක්ක. ඉතින් ඒ වගේ chances try කරන්න ඕනේ millennials එක්ක. මම දන්නවා මේක හැම facility එකම කරන්න අමාරුයි, manufacturers වලට අමාරුයි. නමුත් කරන්න පුළුවන් හැම අවස්ථාවකම try කරන්න ඕනේ. ඊළඟට තමයි millennials ලා හරි කැමති work life balance එකට.
ඒගොල්ලෝ ගොඩක් කන්සිඩර් කරනවා. ඒගොල්ලන්ගේ තාත්තලගේ ජෙනරේෂන් එකට කලින් ජෙනරේෂන් එකට වඩා ඒගොල්ලෝ වර්ක් ලයිෆ් බැලන්ස් එකට හරි කැමතියි. ඉතින් ඒගොල්ලන්ට මේ ටයිම් එක එන්ජොයි කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ කණ්ඩම මම දන්න ආයතන කීපයක් ලංකාවේ තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම එම්පවර් කරනවා ඒගොල්ලන්ගේ වර්කර්ස්ලා නිවාඩු ගන්න. නිවාඩු නොගෙන වැඩ කරන්න මේ නිවාඩු ගන්න. අවුරුද්ද අන්තිමට හරි නිවාඩුවක් අරගෙන පොඩි වැකේෂන් එකක් ගිහින් එන්ජොයි කරලා ඉන්න. ඒගොල්ලෝ අනිත් එක කරන දේ තමයි ලීව් එන්කෑෂ්මන්ට් එක. එහෙම නැත්නම් ලීව් වලට ගෙවන්නේ නැහැ. ලීව් එක අවේල් කරන්න ඕනේ. එහෙම නැත්නම් කැන්සල් කරනවා කියන කන්සෙප්ට් එක කරගෙන යනවා. හේතුව ඒගොල්ලෝ දන්නවා මේ වර්ක් ලයිෆ් බැලන්ස් එක කොච්චර වටිනවද කියලා. ඉතින් මේක එක කන්සෙප්ට් එකක් ඒගොල්ලන්ව රැකියාවේ තියාගන්න. ඉතින් ඒ වගේම ඒගොල්ලෝ පරක් වෙලා වැඩ කරාට මේවා කරාට ගොඩක් වෙලාවට මිලෙනියල්ස්ලා වීකෙන්ඩ් එකේ ෆෝන් ආන්සර්ස් කරන්න කැමති නැහැ. ඒවා වීකෙන්ඩ් එකේ වැඩ කරන්න කැමති නැහැ. හැබැයි ඒගොල්ලන්ට වැඩ කරන්න ඕන නම් ඒගොල්ලෝ ඒකත් වැඩ කරලා වැඩේ කරලා දෙයි. මොකද අපි පුෂ් කරලා වැඩ කරනවට එහෙම කැමති නැහැ ඊට කලින් ජෙනරේෂන් එක වගේ. ඉතින් ඊට පස්සේ අපි බලමු තුන්වෙනි පොයින්ට් එක විදිහට තියෙන්නේ ලීඩර්ෂිප් එක සහ ගයිඩන්ස් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. මම කලින් කිව්වාගේ මිලෙනියස්ලාගේ තින්කින් පැටර්න් එක වෙනස්. ඒගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලෝ ගාවට ඇවිල්ලා මයික්‍රෝ මැනේජ්මන්ට් කරනවට. අස්සෙන් ඇවිල් හැම එකම අරක මේක මේක. හැබැයි ඒගොල්ලෝ හරි කැමති අපි ගයිඩ් කරනවා නම් ඒගොල්ලන්ව ගයිඩ් කරනවා නම් ඇවිල්ලා ඒ කියන්නේ ඔයා මෙන්න මේ විදිහට මේ දේ කරා නම් ගොඩක් හොඳයි. ඔයාට මේක කරන් තිබ්බේ මේ විදිහට. එහෙම නැත්නම් මම දන්නවා ඔයාට මේක කරන්න පුළුවන් කියලා. ඒකන්ද මගේ සපෝට් එක ඔයාට අනිවාර්යෙන් තියෙනවා. මේක කරද්දි පොඩ්ඩක් හිතන්න අනිත් එක්කෙනා හිතන්නේ මේ විදිහට. අනිත් වගේ පොඩි ඇඩ්වයිසස් ටිකක් දෙන්න. පොඩි ගයිඩන්ස් එකක් දෙන්න. ඒක මාර්ගයට යනවා. ඊළඟට ඒගොල්ලන්ට හොඳ ටාගට් එකක් දෙන්න. රයිට්. හරි අපි බලමු. ඔයාට තියෙනවා මෙන්න මේ ටාගට් එක. දවස් 5කින් මේ ටාගට් එක අචීව් කරන්න. මොකද කියන්නේ? ඒ වගේ ටාගට්ස් දෙන්න. ඒවට ඒගොල්ලෝ ගොඩක් කැමතියි. ඒ වගේම ඒගොල්ලන්ට හැම වෙලෙම ප්‍රතිචාර දක්වන. ඒ කියන්නේ ආ මේ වැඩේ මෙහෙම කරපු එක හොඳයි, මේ විදිහට කරපු එක හොඳයි වගේ පොඩි ඒගොල්ලන්ට රිෆ්ලෙක්ට් කරන්න, රියැක්ට් කරන්න. ඒක ගොඩක් වටිනවා. ඊළඟ පොයින්ට් එක තමයි මම ඔයගලන්ට කලිනුත් කිව්වා මිලේනියස්ලා ඉපදුනේ මේ තාක්ෂණයත් එක්ක. ඒගොල්ලෝ ගොඩක් තාක්ෂණයේ දියුණුවට ගියා. මේගොල්ලෝ තමයි අර පරම්පරාව මම කලින් කිව්වාගේ කැසට් පීස් එකේ ඉඳන් ඔන්ලයින් සින්දු අහන තැන දක්වා ජීවත් වෙත තාක්ෂණයත් එක්ක ජීවත් වෙච්ච කට්ටිය. ඉතින් මේගොල්ලන් මේ තාක්ෂණය කියන එක අලුත් දෙයක් නෙමෙයි, ලොකු දෙයක් නෙමෙයි. මේගොල්ලෝ තමයි ඉස්සෙල්ලම ඔටෝමේෂන් වලට මූණේ ඉක්මනටම මේගොල්ලෝ තමයි ටග් ගාලා මේ චැට් බොට්ස් ඒ වගේ ඔය AI ඒ ඔය කියන ඕනම දෙයක ටග් ගාලා වැඩ කරන්නේ. ක්ලවුඩ් කම්පියුටින් මේ ඕන එක ටග් ගාලා වැඩ කරන්න පුරුදුනේ මේගොල්ලෝ. මේගොල්ලන්ගෙන් පස්සේ තමයි ජෙනරේෂන් ඉසෙඩ් එක හුරු වෙන්නේ. මොකද මේගොල්ලන්ගේ ආభాෂයෙන් ගියේ. හැබැයි මේගොල්ලෝ තමයි මේ මිලේනියස් තමයි ඉස්සෙල්ලම මේක අල්ලගත්ත කට්ටිය. ඉතින් ඒක පාවිච්චි කරන්න. කොයි වෙලේවත් තාක්ෂණය බ්ලොක් කරනවට වඩා මිලේනියස්ලත් එක්ක වැඩ කරලා තාක්ෂණය උපරිමෙන් භාවිතා කරන්න. උදාහරණයක් විදිහට රටවල් තුනක ඉඳන් වැඩ කරද්දී ඔයගලන්ට ක්ලවුඩ් සිස්ටම් එක වැඩ කරන එක ලේසි. ඊළඟට ERP සිස්ටම් එක ඔන් ප්‍රෙමිසස් එකකට වඩා ක්ලවුඩ් සිස්ටම් එකකට යන එක ලේසි. මොකද මිලේනියස් දන්නවා ඒක වැඩ කරද්දී ඒක කොච්චර ඉක්මනට කරන්න පුළුවන්ද කියලා. මිලේනියස්ලා කැමති නෑ මේ තාක්ෂණය තීද්දී ඒක බොරුවට ඩිලේ වෙන ප්‍රොසෙස් එකක දුවනට. ඒ ඔන් ප්‍රෙමිසස් බේසස් එකකට වඩා ඒගොල්ලෝ ගොඩක් කැමති ක්ලවුඩ් බේසස් එකකට ඒක හන්ද. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඊළඟට මතක තියාගන්න ෆෝන් එකක් බ්ලොක් කරනවා හරි එහෙම නැත්නම් ඇක්සස් දෙන්නේ නෑ Facebook යන්න බෑ වගේ නීති දාපු ගමන් මිලේනියස් ට්‍රයි කරන්නේ ඉස්සෙල්ලම කොහොමද මේක බ්‍රේක් කරන්න කියලා බලන්න. ඒගොල්ලෝ වෙන විකල්ප හොයනවා. VPN එකක් දාගනි, වෙන මොන හරි සිස්ටම් එකක් හොයාගනි, එහෙම නැත්නම් මොන හරි ලූප් හෝල් එකක් ගන්න එකකින් රිංගල යන්න බලයි. ඒක හන්ද අපි මේක නවත්තමු. ඒ වෙනුවට ඒගොල්ලන්ට chances දෙන්න මේ ටෙක්නොලොජි උපරිමෙන් යූස් කරන්න. මට මතකයි මම කලින් වැඩ කරපු ආයතනකත් ඉන්ටර්නෙට් භාවිතය වැඩි කියලා ඉවරලා ඊට පස්සේ ඇත්තටම ඉන්ටර්නෙට් භාවිතය සීමා කරන්න ඕනේ. Facebook බ්ලොක් කරනවා, YouTube බ්ලොක් කරනවා කියලා. එතකොට මම දුන්න පොයින්ට් එක තමයි මැනේජ්මන්ට් එකට කතා කර ඉස්සෙල්ලා අපි අඩු කරන්න ඕනේ. ඇත්තටම ඉන්ටර්නෙට් භාවිතය වැඩි වෙලා තියෙන්නේ Facebook YouTube වලට වඩා. අපිට වෙච්ච ගැටලුව තමයි ගොඩක් වෙලාවට මේකේ ඉන්න එක කණ්ඩායමක් ඊමේල් එකක් යවන්න දන්නේ නැහැ. ඊමේල් එකේ ඇටැච්මන්ට් අටැච් කරන්න දන්නේ නැහැ. ලොකු ෆයිල්ස් අටැච් කරලා ඒ වගේ ටිකක් වැරදියට කරපු සිස්ටම්ස් එකක් තිබ්බා. ඉතින් අපි කරේ ඒ වෙනුවට ඒ සිස්ටම් එක වෙනස් කරා. කියා දුන්න හරි විදිහට කරන්න. ඊට පස්සේ පැකේජ් ලිමිට් එකක් ඉන්ට්‍රඩියුස් කරා. ඉතින් මේ වගේ දේවල් කරා. නිකම්ම ඒක අයින් කරලා දාන කරා. ඒතකොට හැමෝම කැමතියි. මොකද තමන් වගකීමෙන් ඒතකොට පාවිච්චි කරා. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අපි ඉතින් වෙනස් විදියට හිතන්න ඕනේ. ඊළඟ පොයින්ට් එක විදියට මම ඔයගලන්ට කතා කරන්නේ මිලේනියස්ලාගේ දක්ෂතා කොහොමද හඳුනගන්නේ, ඒගොල්ලෝ කොහොමද ඇප්‍රීෂিয়েට් කරන්නේ කියලා. මිලේනියස්ලා බලාපොරොත්තු වෙන්නේ හැම වෙලේම ට්‍රෝෆි එකක් දීලා ඔයා නියමයි, වාව්, ග්‍රේට්, මාසෙකට සැරයක් යන. ඒකට බලාපොරොත්තු නොවෙනවා කියන්නේ. ඒකට වඩා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා you have done a good job, නියමයි, ඔයා හොඳට වැඩේ කරා. එකපාරක් වැඩේ කරපු ගමන් ඒ වගේ කියන එක ගොඩක් වටිනවා ඒගොල්ලන්ට. ඉතින් හැම වෙලෙම ඒගොල්ලන් අගය කරන්න. ඊට පස්සේ ඒකට හොඳම දේ තමයි හොඳ පර්ෆෝමන්ස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් භාවිතා කරන එක. ඒක පාවිච්චි කරද්දී ඒගොල්ලන්ට කියා දෙන්න මේක කරන්න පර්පස් එක මේකයි, මෙන්න මෙහෙම. ඊට පස්සේ ඒක ඇත්තටම ට්‍රාන්ස්පේරන්ට් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒක හරි ලස්සනට කියලා කියන්නේ මේ පොයින්ට් එකෙන් පොයින්ට් එක ඇයි මම මේ රේට් එක දුන්නේ, ඔයා එතකොට මේ රේට් එකට යන්න මේකයි කරන්න ඕනේ.
මගේ සපෝට් එක මේකයි මම මෙන්න මේ විදිහට ඔයාලට සපෝට් කරනවා අන්න ඒ වගේ මිලේනියස්ලට හොඳට ඒක ට්‍රාන්ස්පරන්ට්සි එකක් තියෙන විදිහට කියා දෙන්න ඕනේ ඇප්‍රීෂিয়েට් කරන ඉතින් හැම වෙලෙම වැලිඩේෂන් රෙකග්නිෂන් රීඉන්ෆෝස්මන්ට් ඇන්ඩ් කම්ප්ලිමන්ට් කියන හතර ඒගොල්ලොත් එක්ක මේන්ටේන් කරන්න එතකොට මිලේනියල් කෙනෙක් වැඩ කරන්න හරි ආසයි ඒගොල්ලෝ හැම වෙලෙම ඊට කලින් බේබි බූමර්ස්ලා හරි ජෙනරේෂන් X එකේ කට්ටිය වගේ හරි ඒගොල්ලෝ කොයි වෙලේවත් අර ලොකුවට බලාපොරොත්තු වෙන්නේ බෙස්ට් එම්ප්ලොයි ඔෆ් ද මන්ත් ඒ වගේ දෙයකට වඩා අර හැම වෙලේම නිතර ඇප්‍රීෂিয়েට් කරන එක ඒක බලාපොරොත්තු නොවෙනවා කියන්නේ නමුත් මේ දේවලුත් ඒ යටින් යන්න ඕනි කියන එක මම කියන්නේ ඒකන් හැම වෙලේම ඒක ඇප්‍රීෂিয়েට් කරන හඳුන ගන්න ඩෙන්ටිෆයි කරන ඒගොල්ලෝ වැදගත් ආයතනෙට ඒගොල්ලන්ගේ වැඩ ටිකේ සෑහෙන ඉම්පෝර්ටන්ස් එකක් තියෙනවා ඒගොල්ලෝ කරන ජොබ් එකේ අන්නේ ඐඩියා එක ඒගොල්ලන්ට දෙන්න ඉතින් 6 වෙනි පොයින්ට් එක විදිහට අපි කතා කරන්නේ ඒගොල්ලන් කොහොමද ෆියුචර් එක තියෙන්නේ කියලා මම කලින් කිව්වා වගේ සක්සෂන් මම කලින් කිව්වා වගේ රැකියාවෙන් අයින් වෙන්න තවත් එක හේතුවක් තමයි අවුරුදු දෙකෙන් තුන කියන්නේ ඒගොල්ලන්ට ෆියුචර් එකක් පේන්නේ නැති වෙද්දී ඉතින් ඒකට අනිවාර්යෙන් ඔයගොල්ලෝ මිලේනියල් කෙනෙක් රෙක්‍රූට් කරද්දී එහෙම නැත්නම් මිලේනියල් කෙනෙක් එක්ක වැඩ කරද්දී ආ හොඳ කෙනෙක් කියලා පේනවා නම් ඔයාලට කරන්න තියෙන හොඳ සක්සෂන් ප්ලෑන් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න ෆියුචර් හොඳ ආයතනයේ පොසිෂන් එකක ඉන්න කෙනෙක් යටතේ මේගොල්ලන් සක්සෂන් ප්ලෑන් එකකට දාන්න ෂැඩෝ බෝඩ් කන්සෙප්ට් එක ගන්න එයාව ෂැඩෝ කරන්න අරින්න ඊට පස්සේ පොඩ්ඩක් ඕගලන් පුළුවන් චාර්වල තීරය ගන්න ග්‍රීන් ෆීල්ඩ් ස්ට්‍රක්චර් ඇනලයිසේෂන් එක කියලා ඒක හදලා ඉවරලා ටැලන්ට් රිවියු එකක් කරලා ඉවරලා ඒගොල්ලන්ගේ ඇබිලිටි එක බලලා ඒගොල්ලන්ගේ පොටෙන්ෂල්ස් කොහෙද තියෙන්නේ කියලා බලලා පර්ෆෝමන්ස් එක ඒකට මර්ජ් කරලා සක්සෂන් ප්ලෑන් එකක් විදිහට එයාට ඉන්න ලෙවල් එක පෙන්නලා එයාට නෙක්ස්ට් ප්‍රොමෝෂන් එක තියෙන ටයිම් පීරියඩ් එක පෙන්නලා ඒකට එයාගේ තියෙන අඩුපාඩු පෙන්නලා ඒකට ආයතනයෙන් දෙන සපෝට් එක පෙන්නලා අන්න ඒ වගේ දෙයක් කරාට පස්සේ ඒගොල්ලෝ මාර විදිහට කැමති ජොබ් කරන්නේ සහ ඒගොල්ලෝ හරි සතුටකින් වැඩ කරනවා මොකද ඒගොල්ලන්ට ෆියුචර් එකක් පේනවා ටාගට් එකකට වැඩ කරන්නේ මිලේනියස්ලා ටාගට් ඔරියන්ටඩ් ඒ කියන්නේ ඒගොල්ලන්ට අචීව් කරන්න දෙයක් තියෙනවා ඒගොල්ලෝ ඒ ගෝල් එකට යනවා ඉතින් අන්න ඒක යූස් කරන්න 100%ක් හොඳ ෆියුචර් එකක් පෙන්වන්න මිලේනියල් කෙනෙක් දාලා යන්නේ සහ එයා 110% ඔයගොල්ලන්ට අනිවාර්යෙන් වැඩ කරනවා ඉතින් මේ කොළුවේ තියාගෙන පටන් ගන්න ඊළඟට අපි බලමු 7 වෙනි පොයින්ට් එක මොකද්ද කියලා 7 වෙනිද අපි කතා කරන්නේ කොලැබරේෂන් එහෙම නැත්නම් කට්ටිය එකට කොහොමද වැඩ කරන්නේ කියන එක මිලේනියස්සත් එක තමයි ඕපන් වර්ක් කන්සෙප්ට් එක ආවේ කැබින් කන්සෙප්ට් එක අයින් වුණේ මම උදාහරණයක් විදිහට මම කලින් ආයතනක වැඩට ගියාට පස්සේ මට තිබ්බ කැබින් එකේ මම ගිහින් ඉස්සෙල්ලම කරේ දොර ඇරලා තියපු එක හේතුව මම එහව ඇයි මේ කියලා මොකද මම කන්න රැකියාව සහ මම කැමති ඕන කෙනෙක් මාට ඇක්සස් ගන්නවට මට ඒගොල්ලන්ට දැනෙන්න ඕනේ නැහැ ඒගොල්ලන් කලමනාකරු විදිහට මම මේක වහගෙන ඉන්නවා කියන එක ඇත්තටම පෞද්ගලික දෙයක් කතා කරන උනොත් මම දොර හොනවා නැත්නම් හැම වෙලෙම මම කියන්නේ දොර ඇරලා ඉතින් මේ ඉස්සර තිබ්බ කන්සෙප්ට් එක මේකෙන් අනිත් පැත්ත මොකද අපි තරුණ වුණ අය විදිහට අපි කැමති කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ කරන්න සහයෝගයෙන් වැඩ කරන්න ගෲප් එකක් විදිහට වැඩ කරන්න වැඩක් කරද්දි කට්ටියත් එක්ක කතා බහ කරලා තීරණය ගන්න. ඉතින් ඒකෙදි පොඩි මොටිවේෂන් එකක් එනවා. ඉතින් ආයතනයක ඉහළ නිලධාරීන් විදිහට ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේ තමයි මේ වගේ කණ්ඩායමකට වැඩ කරන්න ඉඩ දීලා ඒ කණ්ඩායමත් එක්ක ජොයින් වෙලා වැඩ කරලා ඒකට අත අයිඩියාස් දීලා ඒකේ මෙන්ටර් කෙනෙක් කෝච කෙනෙක් විදිහට ඉඳලා වැඩ කරන්න. ඒකම ඔයගලන්ට පුළුවන් සක්සෂන් ප්ලෑනින් පාට් එක කොටසක් විදිහට පාවිච්චි කරන්න. ඒ කියන්නේ සක්සෂන් ප්ලෑන් එක විදිහට සක්සස් විදිහට අයින්ෆයි කරලා මිලේනියල්වත් කණ්ඩායමේ ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් ඒගොල්ලන් ගෲම් කරන්න මේ වගේ වැඩ හරහා. ඉතින් මේක තමයි 7 වෙනි පොයින්ට් එක විදිහට අපි කතා කරන්නේ. 8 වෙනි පොයින්ට් එක වෙන්නේ ඒගොල්ලන්ගේ ලීඩර්ෂිප් ස්කිල්ස් කොහොමද ඩෙවලොප් කරන්නේ කියලා. ඉතින් 8 වෙනි පොයින්ට් එක විදිහට කියන්නේ ඒගොල්ලන්ට නායකය වෙන්න ඉඩ දෙන්න කියන එක. ඉතින් අපේ ගොඩක් අය බයයි මිලේනියස්ලා නායකයන් කරන්න. ඒකට ප්‍රධාන හේතුව මේගොල්ලන්ගේ වැඩ කරන පිළිවෙල. අනෙක් විදිහට ගත්තොත් හොඳට ෂර්ට් එක යට කරලා මේ කලිසමට යට කරලා අද්දක දිගට දාලා සමහර ටයි එකකුත් දාලා එන ජෙනරේෂන් X එකේ හැරී ඊට කලින් ජෙනරේෂන් එකේ බේබි බූමර්ස්ලාගේ හැරී කවුරු හරි අතර මිලේනියල් කෙනෙක් ගොඩක් වෙලාවට ෂර්ට් එක උඩින් දාලා එහෙම නැත්නම් පිළිවෙලක් නැතුව යට කරලා කොණ්ඩේ අවුසන් කපුටු කූඩුවක් වගේ තියාගෙන රැකියාවට එන්න පුළුවන්. ඉතින් මේක හන්ද ඒගොල්ලන්ට පොඩි බයක් තියෙනවා මේ වෙලාවට වැඩ කරන්නේ නැහැ මේ වෙලාවට එන්නේ සැරින් සැර යනවා ස්මෝක් කරන්න ඉලියරින් ඔන්න ඔය වගේ කන්සර්න්ස් ගොඩාක් කරගෙන මේගොල්ලන්ව නායකය කරන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් අනිත් එක තමයි මොකද මිලේනියස්ලා ගොඩක් වෙලාවට මේ මිලේනියස්ලා ජෙනරේෂන් එක තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මිස්ටර් සර් කියන කෑල්ල හලනවා. එහෙම නැත්නම් මැඩම් මිස් කියන යන එක හලනවා. ඒ වෙනුවට ඒගොල්ලෝ ඇඩ්‍රස් කරන්න පටන් ගන්නවා ෆස්ට් නේම් එකේ. ෆස්ට් නේම් බේසිස් අප්‍රෝච් ඒක ඒගොල්ලන් ජූනියස්ලටත් එහෙමයි සීනියස්ලටත් එහෙමයි එතන වෙනසක් නැහැ. ඉතින් මේකත් ගොඩක් පරණ කට්ටියට බලපාන පොයින්ට් එකක්. ඉතින් ඒ වගේ අර ගැටලු ඇති වෙන තැන. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන පොයින්ට් එක තමයි මිලේනියල් කෙනෙක්ට රෙස්පෙක්ට් කරොත් මිලේනියල් කෙනෙක් රෙස්පෙක්ට් බෑක් කරනවා. ඒ වගේ මිලේනියල් කෙනෙක්ගේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලෝ කොයිම වෙලාවක හරි තේරෙනවා නම් මේ පුද්ගලයා මට උගන්නන බොහොම මේ හොඳට ට්‍රීට් කරන එක්කෙනෙක් මෙයාගෙන් මට ගන්න දෙයක් තියෙනවා මෙයාගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා
මිලේනිියල් හැමවලේ මෙයාට ගරු කරනවා ඒක මිලනිල් කෙනෙ ගොඩක් කියලට දකින්න බිද හැබැයි ඒගොල්ලො එහෙම නැතුව නිකං බොරුවට මැඩම් කියන හෙම පස්සෙන් යන කල්සය ගොඩක් කියලට දකින්න අමාරුයි ඉති මේ ගොගලන් දැන් දකිින් පුලන් දැන් ආයතනුල මෙස්ස මැඩම් කියන එකට වඩා ගොඩක් කියලාට ෆස් නේම් බේසිස් තම කතා කරන්න ඊට පස්සේ අපි මේ ගොලන්ග කොයිවෙලේවත් හිර කල්ලා තියායන ඩිවලබමට නොදීතියනට කොයිවෙලේවත් මිලේනිියස්ලා ආයතනක රැදෙන්න ඇති ඒගොලොක තියාගන්න ගුලන් ලීඩශි පොපචුන්ටිස් දෙන්නන කලින් කියපු කණ්ඩෑමක් විදිහට වැඩ කරන්න කැමති අවස්ථාවල ඒවගේ දේවල් පොඩි පොඩි දේවල් වලට ලීඩර්ෂිප් දීලා බලන්න ස්කිල්ස් වැඩ කරන්න ලීඩර් කෙනෙක් විදිහට එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒගොල්ලන් ලීඩර්ෂිප් ස්කිල්ස් කොහොමද ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා හොඳට රීඉන්ෆෝස් කරන්න ඒගොල්ලන්ට බෑක් කරන්න ඒගොල්ලන්ට බෑක් කරද්දී ඒගොල්ලෝ කිසි බයක් නැතුව ඉස්සරහට යනවා ගොඩක් වෙලාවට මේ කඩාගෙන යන ඇටිටියුඩ් එක මිලේනියස්ලට තියෙනවා ඉතින් ආයතනයක වැඩ කරන ආයතන ප්‍රධානීන් එහෙම නැත්නම් මිලේනියස් එක්ක වැඩ කරන කෙනෙක් විදිහට ඕගොල්ලෝ මේ ටික දැනගන්න එක වටිනවා කියලා මම හිතනවා ඉතින් අද මේ කතාර පොයින්ට ඔගුලොත් පාවිච්චි කළ බලන්න කොච්චර දුරට වැදගත්ද ඔගලන්ට කොච්චර ප්‍රක්ටිකල් එක්සම්පල්ලයක් හම්බුණාද කියලා යන ගමන් කමෙන්ට් කරගෙනන්න ඉතින් බොහොම ස්තුතියි අදත් අපිත් එක්ක එකතු වුණාට අපි මේ වෙනකන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න Thank you.